FM. මට මතක් වෙනවා බ්‍රිතාන්‍යයේ හිටපු ලින්ඩා කියලා ගෑනු ළමෙක්. එයා ස්කූල් ටීචර් කෙනෙක්. Right. මේ සිද්ධියට ගොඩක් කල් එයා ඉස්කෝලේ ඉගෙනුවෙත් poetry කවි. එයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. Right. එයා ලියපු එක කවියක් ඇරුනම අනිත් කවි ඔක්කොම බ්‍රිතාන්‍යයේ තිබිච්ච සුපිරි මැගසින් එකක පබ්ලිෂ් වුණා කියලා කියනවා දිගටම. හරි. ඒ වගේම ලින්ඩා කොච්චර චිත්‍ර අඳින්න දක්ෂයිද කියලා කියනවනම් එක චිත්‍රයක් ඇර කලින් මතකයි නේද? එක කවියක් ඇර අනිත් සියලුම කවි පබ්ලිෂ් වුණා. එයා ඇඳපු එක චිත්‍රයක් ඇර අනිත් හැම චිත්‍රයක්ම එංගලන්තේ තිබිච්ච ප්‍රධාන පෙළේ කලාගාරවල හරි අදටත් තියෙනවා කියනවා. සමහර ඒවා මාර ගණන් වලට විකුණුණා කියලාත් කියනවා. හරි. අවුරුදු 28 වගේ කාලෙදි මේ ටීචර්ට ආවලු ලොකු ඔළුවක් ඇක්කම. ගිහලා චෙක් කරාම කිව්වලු බ්‍රේන් ටියුම් එකක්. අපි මොලේ පිළිකාවක් කියලා නිකන් සරලව තේරුම් ගමුකෝ. ඕකේ. ඒක ඉතාලම වේගෙන් මොලේ පුරා හැදීගෙන යනවා. ඒකයි දිගින් දිගට මොළෝ කැක්කම එන්නේ කියලා ડોක්ටර්ස්ලා කියලා ඔපරේෂන් එකක් කරන්න වෙනවා මේකට. නමුත් ඔපරේෂන් එකක් කරත් මේක පැතිරිලා තියෙන විදිහට එයාට ජීවත් වෙන්න තියෙන චාන්ස් එක 2%කටත් අඩුයි කියලායි ડોක්ටර්ස්ලා කියලා තියෙන්නේ. ඒ නිසා අපි තව ටික කාලයක් බලමු කියලා කියලා දෙනවා. ඒ කියන්නේ ඔපරේෂන් එක කරන්නේ. ඔව්. බැරි මොනත් අපි ඔපරේෂන් එක කරමු කියන එකට ලින්ඩා කැමති වුණා. හරි. ලින්ඩා ගෙදර ආපහු ගමන් කරේ එක දෙයක්. එයා තීරණය කළා මම නිකම්ම මැරෙලා යන්නේ නැහැයි කියලා. එයා තීරණය කරනවා එයාගේ දන් දෙන්න පුළුවන් හැම අවයවයක්ම දන් දෙන්න. Okay. ඔපරේෂන් එකට දවසක් කලින් රෑ එයාගේ ඔක්කොම ඩොකියුමන්ට්ස් එක එයාගේ තාත්තකට අම්මට බාර දීලා තියෙනවා. අම්මේ තාත්තේ මේ බලන්න මේ ටික තියාගන්න. හදිස්සියවත් මට මොනවා හරි වුණොත් මම මේ බලාපොරොත්තු වෙච්ච වැඩේ මං වෙනුවෙන් ලස්සනට කරන්න කියලා. හරි. එහෙනම් තමයි ඔපරේෂන් එකට යන්නේ. හිතුවා වගේම ඔපරේෂන් එකෙන් පස්සේ ලින්ඩට ජීවත් වෙන්න තියෙන වාසනාව නැති වෙනවා. එයා දන් දීපු ගොඩක් අවයව අවශ්‍ය ජීවිතෙත් එක්ක තව දවසක් ජීවත් වෙන්න බලාගෙන හිටපු ගුඟාක් මිනිසුන්ට උදව් වුණා කියලා කියනවා. එයාගේ ඇස් දෙක හම්බෙලා තිබුණේ ඇමරිකාවේ ඉඳලා එංගලන්තෙට පදිංචියට ගිය පිරිමි ළමයෙකුට. ඕකේ. ඒ ඇස් දෙක හම්බුණාට පස්සේ ළමයා ලස්සන දිග ලියුමක් ලියලා තියෙනවා අයි බෑන්ක් එකට. Thank you කියලා ආයිත් පාරක් යාට ලෝකේ බලන්න හදලා දුන්නට. S bank වෙන් කියලා තිබුණා. අපි මේ වෙනකොට S30,000කට වැඩිය එක එකනට දීලා තියෙනවා. ඒගොල්ලන්ට thank you කියලා හම්බෙච්ච පළවෙනි ලියුමලුවය. පුදුමයි නේ. සමහරලාට අපි ජීවිතේ thank you කියලා ලක්ෂ වාරයක් කියන්න ඕන දේවල් වලට අපි thank you කියලා නැහැ මගේ හිතේ. ඔබ හිතන දේ ඒක තමයි කතාව කියලා. නැහැ, ඒක නෙමෙයි කතාව. මේ පිරිමි ළමයාට ඕන වෙනවා Tamanta මේ S2 දීපු ළමයාව හදපු දෙමෝපියන්ට ස්තුති කරන්න. එයා කොහොම හරි ඇඩ්‍රස් එක යාට හම්බ වෙනවා ඩෝනගේ. එයා දැනගන්නවා එංගලන්තේ කොහෙද ඒගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ කියලා. එයා නොදන්නාම ඒ ගෙදරට යනවා. හාහා. ගියාට පස්සේ ලින්ඩාගේ තාත්තයි අම්මයි තනියම ඉන්නවා. හරි. ගිහිල්ලා මෙයා විස්තර කියනවා. මෙන්න මෙහෙම කාරණාවකට මම ආවි කියලා. ඒ දෙමෝපියන්ට දරා ගන්න බැරි තරම් සන්තෝෂිකුත් තියෙනවා. මේ ලින්ඩාගේ ඇස් දෙක මේ ඇවිල්ලා තියෙන ගෙදර. පිටමනුස්සෙක් නෙමෙයි වගේ හැඟීමක්. ඒතර ලින්ඩාගේ තාත්තරයි අම්මටයි දෙන්න තනියෙන් කතා වෙනවා. මේ ළමයා අපිට හරි හුරුයි නේද කියලා. එහෙමත් හිතනවා. ඉතින් ඒ ළමයට කියනවා පුතා ඔයාට මේ වීකෙන්ඩ් එකේ වැඩක් නැත්තම් ඔයා මේ දවස් දෙක අපිත් එක්ක ඉඳලා යන්න. අපිටත් කවුරුවත් නැහැ පුතා මේ ගෙදර. ලින්ඩාගේ කාමරේ එක්කන් ගිහලා පෙන්නනවා මේ ගොල්ලට. ගිහලා බලනකොට පුදුම වැඩක් කියන්නේ ලින්ඩා කියවලා තියෙන හැම පොතක්ම වගේ. මේ පිරිමි ළමයා ස්පේන් නැති කාලේ බ්‍රේල් වලින් ඒ පොත් ටිකම වගේ කියවලා තියෙනවා. එක පාරටම අම්මා දුවගෙන එනවා. පුතා තාත්තයි මයි කතා වුණා ඔයාව දැකපු වෙලාවෙ ඉඳලා ඔයාව හරි හුරුයි අපිට. ඔයාව කොහේ හරි අපි දැකලා තියෙනවා පුතා. මට දැන් මතක් වුණා පුතා මේ කොහෙදද කියලා. පුතා මෙන්න මේක බලන්නකො. මං ඔයාට කිව්වා නේද ලින්ඩා ඇඳපු එක චිත්‍රයක් ඇරුණම අනිත් ඔක්කොම චිත්‍ර කලාකාරවල එහෙම තිබුණා විකුණන්න තිබුණා. එහෙම මං ඔයාට කිව්වා නේද? Yes. එහෙම තියපුණ තේ එකම එක චිත්‍රයක් තිබුණා නේද? හරි. ඒ ලින්ඩා ඇඳලා තිබුණේ කවදා හරි එයාගේ අනාගත සහකාරයා මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා මූණා. හා හා. ඒ මූණ හරියටම ගැලපුණා මේ පිරිමි ළමයාට. මාරයි නේක. ගොඩාක් කල් ලින්ඩා ඒ චිත්‍රය ඇඳලා හරියටම මේ පිරිමි ළමයාගේ මූණ වගේමයි. ඊට පස්සේ මං ඔයාට කිව්වා මේ ලින්ඩාගේ හැම කවියක්ම පබ්ලිෂ් වුණා. එක කවියක් කරනවා. ඒ කවිය අර පින්තූරේ යටින් ලියලා තිබුණා. ඒක ඉංග්‍රීසියෙන් තිබුණා. Two hearts passing in the night, falling in love, never able to gain each other's sight. අඳුරේම හදවත් දෙකක් මුණ ගැහෙනවා. හැබැයි ඒ දෙන්නට ඒ දෙන්නව දකින්න හම්බුනේ නැහැ වගේ අදහසක් මේ කවිය ඇතුලේ තියෙනවා. Oh my god. ලින්ඩා ගෑස් දෙක අරගෙන ආපු ළමයා. හරි. ලින්ඩාගේ සිහින කුමාරයා. කවදාවත් ඒගොල්ල හම්බුනේ නැහැ. ඒක මාරයිද?
මාරයි මාරයි. ඒක මට ඇත්ත කතාවක්ද කියලා. මේක චිකන් සුප් ෆෝ සෝල් කියන පොතේ ඉච්ච ලස්සන කතාවක්. ඒ පොත පුළුවන් ආරං කියවන්න. ඒකේ කතා ගොඩාක් තියෙනවා. ඔබට ඒ කතා කියවන්න කම්මැලි නම් මං ඒව කියවලා ඒක ලස්සන කතාව ඔබට හිමීට කියන්න. රයිට්. ආසෝ යා කියවට. සින්දු දාලා පාමි. ඉඳපන්. මේවා ලයිව් වහන්න 98.2 98.4 සියතාපිය. දිනපතා අලුත් වීඩියෝ නරඹන්න එහෙත් බටන් එක ක්ලික් කර Siyatha FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.